අද අපි දකින්නේ ජෝනාට උන්වහන්සේ නිනීවෙට යන්න කියලා කියද්දී ජෝනා දාලා තාසිස් වලට යනවා. ඇයි තාසි නිනීවෙට ජෝනා කැමති වුණේ නැහැ? මොකද අසිරියාවේ අගනුවර නිනීවෙ. අසිරියාවේ ඊශ්‍රායෙල් ජනතාව පහ යටත් කරගෙන හිටිය තැනක එතනට ගිහලා සුභාරංචියක් දේශනා කරන්න කැමති වුණේ නැහැ. නිනීවෙ විනාශ වෙලා යන එකයි ජෝනාගේ කැමැත්ත උනේ. නමුත් දෙවියන් වහන්සේගෙන් පලා යද්දී තාසිස් වලට කිලෝමීටරට 10 ගණන් ඈත තැනට ජොප්පාවට ගිහලා පලා යද්දී ඒ මොහොතේ කුණාටුවක් ඇති වෙනවා. කුණාටුවක් ඇති වෙද්දී කොච්චර දේද බඩු බාහිර ආදී එතනට දානවා, ඒක සංසිඳවන්න හදනවා, මොනවා කරත් කරගන්න බෑ. ජෝනා ගිහිල්ලා පහළට ගිහලා නිදා ගන්න මිනිස්සු කලබල වෙද්දී බුදු ජෝනා දන්නවා මේකට හේතුව මොකක්ද කියලා. සමහර ඔබගේ ජීවිතේ පෞල් වල ඒ කුණාටුවට කාරණාව බයි. හැබැයි ඔබ ස්වාමිනාට අයිති වෙනකම් ඒ කුණාටුව නතර වෙන්නේ. ජෝනා ඒල දාතු දාද්දි ඒ දාතු ඒල ජෝනාට වැටෙද්දි එලාන ඔබ මොකක්ද කරන්නේ? අපි මොකද කරන්නේ? එතන ජෝනා කියන ඉරහඳ මවපු ස්වාමීන් වහන්සේ මුහුද සාගරයේ පොළොව මවපු ස්වාමීන් වහන්සේගේ ගෙන් මං පලායන. එයාලා කොච්චර උත්සාහ කරත් නැවත වහයියෙන් පදින්නම බෑ කුණාටුව අස්සේ. ජෝනා කියලා මාව මොකද බිලි දෙන්න? එතකොට ඔබ කුණාටුව නතර වෙනවා. මොනවද බිලි දෙනවා කියන්නේ? මගේ ප්‍රමාතින ඔබ ජීවිතේ ස්වාමිනාසි කැමැත්තට විසි කරනවා. අසිසි ෆ්‍රැන්සිස් තුමා තමුගේ තාත්තා තරවට කරද්දි තර්ජනය කරද්දි කිසිම දෙයක් නැතුව ඒ ජීවිතේ විසි කරා තාත්තා. දේව තාත්තට විසි කරා. අන්දි වතත් ගලවලා නිර්වතින් උන්වහන්සේ ගමන් කරා. දවස කන්න දෙන එක හිඟමනේ ගිහිල්ලා දවස කෑම හොයාගත්තේ. මහා දයාබර තැනක හිස්වෙච්ච තැනක ජීවිතේ කැමැත්ත විසි කරද්දී එතුමන්ගේ ජීවිතේ මහා නිදහසක නතර වුණා මගේ ප්‍රමාදේ. ඔබගේ මගේ ජීවිතේ ඔබ දඟලන්නේ ඔය කැමැත්තට ඉඩ දෙන්නේ නැති නිසා. ඔය කැමැත්තට ඉඩ දෙන එකේ රහසක් තියෙනවා. ඒක මුලින් කරන්න අමාරුයි. හැබැයි කරයින් පස්සේ පුදුම නිදහසකට ඔබ වැටෙනවා. ඒකත් අපි දකින්නේ සමරතානුවරයා මගේ ප්‍රමාදේ. සමරතානුවරයා ඒ යන ගමනේදී ඒ වැටිච්ච මනුෂ්‍යයාගම නතර වෙන තරම් නිදහසක්. ජේසුගේ ගේක යහන්නේ මොකක්ද ශ්‍රේෂ්ඨතම ආඥාව කියද්දී උන්වහන්සේ කතා කරලා කියනවා ඔබගේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීර්යෙන් එකම දෙවියන් වහන්සේට ආදරය කරන්න, ඔබ ඔබට ප්‍රේම කරනවා වගේ ඔබගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. එතකොට මේ තැන තමයි ඔබට ඔබ හමු වෙන්නේ. ඇත්තටම ඔබට ඔබට ආදරය කරන්න පුළුවන් වෙන්නේ තාසිස් වලට පලන යනකොට නෙවෙයි. ස්වාමිනාසේ තල්මහ ලෑස්ති කරලා තිනවා ගිලගෙන නිනේ වැට ගිලව මාරන්න. එතනදී තමයි ඒ ශාන්තිය එන්නේ. ස්වාමිනාසේ කැමැත්තට වහල් වෙද්දී තමයි ඔබ මම නිවහල් වෙන්නේ මගේ ප්‍රපන්තිය. ඇත්තටම ඔබගේ ජීවිතයේ තේරුම දැනගන්නේ උනාසට සම්පූර්ණයෙන් බාර වෙනකොට. එතන ඔබට අවබෝධය ලැබෙන්නේ උනාසට යටත් වෙනකොට. වෙනතරක නෙමෙයි. ඒ අත්දැකීමට ස්වාමිනාසි අද ඔබව කැඳවන්නේ මහා ආදරයකින්. ෆ්‍රැන්සිස් මහත්තයාගේ නිදහස ඔබගේ ජීවිතවල අත්දකින්නට නම් මගේ ප්‍රමාදේ ඒ ගැඹුරට ඔබ පණින්නම වෙනවා. අද අපි දකිනවා ජෙරිකෝවට යන මාවත. මේ මිනිස්සයා ජෙරිකෝව ජෙරුසලම මාවත කෙටි මාර්ගයක්, ෂෝට්කට් එකක්. තමයි ඒක තනියම යනවා කියන එක මෝඩ තීරණයක්. ආරක්ෂාවක් නැතුව. එයාලා ඒතර හුරු මංකොල්ලකාරය ප්‍රබලව හිටිය තැන. එතකොට එහෙම ඉන්න තැන මම ප්‍රමාන්තයනේ ඒ තැනදි තමයි මේ මිනිස්සු මරලා අඩපණ කරලා දාලා. එතකොට දකින්න කෙනෙක්ට සමහරලාට මැරිලාද කියන එක දන්නේ නැහැ. පූජකේ කියනවා සමහරට ජෙරුසලමේ දේව මන්දිරේ නම් පූජකව දේව මන්දිරයන් එනවා වෙන්න පුළුවන් පූජා අප්පු කරලා. එතකොට පූජා අප්පු කරලා එනවා නම් අපි මන්දිරේ පිරිසිදු වෙලා එන්නේ. එතකොට මේ මලකඳක්ද නැද්ද කියලා තේරෙන්නේ නැහැ ඇතේ නම් බලද්දි. මලකඳකට අත තිබ්බොත් එහෙම පූජකේ අපිරිසිදු වෙනවා. එතකොට පූජකේ නැවත පූජාව තියා නැවත පිරිසිදු වෙන්න දේව මන්දිරට යන්න. ඒක කරදරයක්. නැත්නම් දේව මන්දිරට යනවා නම් මලකඳක අත තියලා පූජාව අප්පු කරන්න බෑ. මොකද පූජකෙක්ට දේව මන්දිරේ සේවය කරන්න හම්බෙන්නේ රොස්ට් එකකට, ඒ ටර්න් එකකට. ඒ අවස්ථාව නැති වෙන අපරාධේ. එතකොට එහෙම කැපකිරීමක් කරන්න ලැස්සෙ නැහැ. දෙවියන්ව හොයාගෙන ගියාට දෙවියන්ව හම්බෙලා නැහැ. ස්වාමිනාසේව හම්බ වෙච්ච සමරිතානුවරයා මම ප්‍රමාණතිනේ ලොකු අනන්‍යතාවයක් නැහැ. ජෙරුසලමේ දේව මන්දිරයට ඇතුල් වෙන්නවත් බැහැ. සමරිතානුවරේ. හැබැයි ඊට වඩා මහා නිදහසක
එයා නතර වෙන්න තැනක ඒ වැටිච්ච මනුස්සයාව නතර වෙන්න තැනකට පූජකේ අහක දැක්කිනා වගේ එහාට පැනලා යද්දි ජීවිතේ අප්‍රමාදී හරි යගේ ඩියුටි එකට යගේ කාර්යයට ගියා හැබැයි සාමය ප්‍රීතියක් නැහැ ඇත්තම සාමය ප්‍රීතිය තියෙන අර සමරිතාන වල එතන නතර වෙලා ඒ තුවාල බැඳලා ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි තමුගේ සතාගේ පිට අරගෙන ඇවිල්ලා අරගෙන ඇවිල්ලා තානෑම් කරට බාර දීලා බලාගන්න කියලා මම ආපහු එනකොට මම ආයි ඉතුරු මුදල් දෙන්නම් කියන තරමට එයාගේ වෙලාව දුන්නේ කොහොමද එයාගේ මුදල් දුන්නේ කොහොමද එයාගේ ඒ අවස්ථාව දුන්නේ ජීවිතේ අවදානම ගත්තේ කොහොමද අභිමාතිරින් දෙවියන්හසර මුළු සිතින් ප්‍රේම කරද්දී උන්වහන්සේගේ ජීවිතයට උනාබෝ බාර වෙද්දී ඔබ දන්නවා වෙලාවට වඩා එහා උන්වහන්සේ ඉන්නේ ඔබගේ සල්ලි වලට වඩා ගොඩාක් උන්වහන්සේ පෝස ඔබගේ මගේ සැලැස්මට වඩා උන්වහන්සේගේ සැලැස්ම එහා හිර වෙලා නැහැ අපි ගොඩාක් වෙලා හිර වෙලා අපේම තාසිස් වල අපි හිර වෙලා උන්වහන්සේ කතා කරන නිනිවට යන ලෑස්ති නැහැ ඒ අපි සැලසුම් කරගත දේ කඩන්න ලෑස්ති නැහැ අපේ ඔළුවේ රාමුව බින්දින ලෑස්ති නැහැ අපි එනිසා තමයි අපි අසහනයෙන් ඉන්නේ අර කුණාටුවේමයි අපි හැමදාම කුණාටුවේ හබල් ගගහ උන්වහන්සේ කියන දේ කරන්න නැතුව දඟලන කාලකන්නිකමක් එක බස් කියනවා ඒ ඔබට ඔබ ආදරය කරනවාගේ ආදරය කරන ජේසු අවසානයේ කියන්නේ මම ඔබට ප්‍රේම කරාසේ ප්‍රේම කරන්නේ මගේ ප්‍රමාන්තයනි ජෝනා නිනිවෙ ගලවන්න යන්නේ ඒ මොහොතට පැනලා හැබැයි ජේසු දේවක් ජෝනාට කියනවා කියන පිරිසට මාව බිලි දෙන්න එතකොට ගුණාට නිශ්චල වෙනවා ජේසු මුළු ජීවිතේම දුන්නේ ඔබගේ ජීවිත ගුණාට නිශ්චල කරන්න ජේසු තල්මහගේ කුස තුන නෙමෙයි දවස් තුනක් හිටියේ ගල්ලෙනක් ඇතුලේ දවස් තුනක් හිටියේ ඔබගේ මගේ ජීවිතය වෙනස් කරන්න ජේසු තමයි ඒ සමරිතානවරයා ස්වර්ගයේ ඉඳන් ඇවිල්ලා ඔබ මම වැටිච්ච තැන හුරු උදුරගෙන කාලකන්ණි වෙච්ච තැන ඔබ මම වෙන ජීවිතය නතර වෙලා නතර කරලා ඒ තුවාල වලින් උන්වහන්සේගේ තුවාල වලින් ඒ තුවාල සුව කරලා උන්වහන්සේගේ මුළු වෙලාවම ජීවිතයම දීලා මිල ලේ වලින් මිල ගෙවලා ඔබව කලවගත්ත ගැලුම් කාර්යය යහපත් ඉඳලා උන්වහන්සේ මගේ ප්‍රමාදේ එනිසා ඒ ආදරය අයිති කරගමු වැටිච්ච තැන්වල උනාසගේ සෙනෙහස අයිති කරගන්න. අයිති කරගෙන ඒ සෙන ආදරයෙන් පිරීලා ඒ ආදරය දරාගෙන අපිට නිනිවෙට යන්න කියද්දි ඒ නිනිවෙට යන්න අපි තීරණය කරගමු. ජීවිතේ මට උනාසේ මම මගේ අඩුපාඩු නිසා වැටිච්ච මට අසාධාරණ විදියට ආදරය කරපු ස්වාමි වහන්සේ ගේ ආදරය අයිති කරගෙන තවත් ජීවිතේ කාලකන්ණ විදිහට වැටිච්ච අයට අසාධාරණ විදිහට ආදරය කරන්න තීරණයක් ගන්න අද වචන රූපට ආරාධනා කරනවා ආමෙන් ජෙස්පීනායි